චන්ද කල්දැමීම සම්බන්ධයෙන් තමන් විසින් කරපු යෝජනාව වැඩිදුර පැහැදිලි කරනවා කියලා අද ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා රංගේ බණ්ඩාර පැහැදිලි කිරීම කෙසේ වෙතත් හොඳටම නාගත්තා. UNP එක මැතිවරණ වලට කොයිතරම් දුරට බයද කියන එක ලස්සනට අද පැහැදිලි කරලා දුන්නා රංගේ බණ්ඩාර. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයක් ගැන තමයි මම එදා ප්‍රකාශ කළේ. මම ඉල්ලුවේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ යෝජනාව කරන්න, අනුර කුමාර් දිසානායක මහත්තයාගේ මේ යෝජනාව ඉදිරි කරන්න කියලා. හැබැයි මට පේනවා සජිත් ප්‍රේමදාස මහත්මයාත් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර් දිසානායක මහත්මයාත් ඒකට විරුද්ධ තත්ත්වයක් නැහැ කියලා. මොකද අද වෙනකන් සජිත් ප්‍රේමදාස මහත්තයාත් අනුර කුමාර් දිසානායක මහත්මයාත් මේට විරුද්ධව වචනයක්වත් කියලා තියෙනවා මට ඇහුනේත් නැහැ, මම දැක්කෙත් නැහැ. අදගෙන යන වැඩපිළිවෙල වෙනස් කළොත් කලින් පැවති අඩියටම රට ඇදගෙන වැටෙනවා. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල වෙනස් වෙයි කියලා ජනතාව තුළ සැකයක් තියෙනවා. ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂක සංඛ්‍යාව වැඩි, ඡන්ද සලකුණු ප්‍රමාණය වැඩි, ඊට අතේ මුද්‍රණ ප්‍රමාණය වැඩි. මේක ජනමත විචාරණයකදී යන්නේ ලාංඡන දෙකයි. ඔව්ද බෑද මේ බලනකොට සාපේක්ෂකව ජනමත විචාරණයට ලක්ෂයක් යනවනම් රංගේ බණ්ඩාරට කවුරු හරි කෙනෙක් පැහැදිලි කළ දිය යුතුයි රංගේ විසින් ගෙනාපු තර්ක ටික කොයිතරම් ඔලමොට්ටල ගොන් තර්ක ටිකක්ද කියලා. මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන්, මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහගේ ගෙන යන මේ වැඩපිළිවෙල හරහා ලංකාවේ ආර්ථිකය නැවත වතාවක් ප්‍රකෘතිමත් කරන්න පුළුවන් තත්ත්වයක් එනවා කියලා, ලංකාව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා මිනිසුන්ට ඒ තරම් විශ්වාසයක් තියෙනවා නම් ඇයි UNP එක බය ඡන්දයකට යන්න? මිනිසු විශ්වාස කරනවා නම් රනිල් වික්‍රමසිංහට පුළුවන් ඊළඟ ජනාධිපතිවරණය හරි වෙලාවට තියලා අවුරුදු 5කටම ලංකාවේ ජනාධිපති විදියට ඉන්න. ඇයි රංගේ බණ්ඩාර ඉල්ලන්නේ අවුරුදු 2කට මේක අපි එක්ස්ටෙන්ඩ් කරමු, මේක දික් කරමු කියලා? අවුරුදු 5කට බලය ගන්න පුළුවන් තරමට රනිල් වික්‍රමසිංහ සහ UNP එක සම්බන්ධයෙන් මිනිසුන්ගේ විශ්වාසයක් තියෙනවා නම් ඇයි ඡන්දයකට මේ තරම් UNP එක බය? රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ලංකාවේ මිනිසුන්ට විශ්වාසයක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ දේශපාලනයට අද ඊයේ ආපු කෙනෙක් නෙවෙයි. අවුරුදු 40 ගණනක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා යහපාලන කාලේ 2015 2019 කාලේ ලංකාවේ අගමැති විදියට වැඩ කරපු රනිල් වික්‍රමසිංහගේ අතීතය, රනිල් වික්‍රමසිංහ වැඩ කරපු විදිය සම්බන්ධයෙන් මිනිසුන්ට අලුතෙන් පැහැදිලි කරලා දෙන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැති විදියට යහපාලන ආණ්ඩුවේ ඉන්න කාලය ඇතුළත බිලියන 12.5ක් ණයගත්ත රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ලංකාවේ මිනිසුන්ගේ විශ්වාසයක් නැහැ. රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේ අගමැති වෙනකොට 5%ට තිබුණු ආර්ථික වර්ධන වේගය 2.26%ට අඩු කරා. ඉතින් ඒ වගේ වැඩපෙන්න ඒ තරම් ලොකු වැඩකාරයෙක් වුණු රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ විශ්වාසයක් නැහැ. ඒක රනිල් වික්‍රමසිංහ දන්න නිසා තමයි ඊළඟ ජනාධිපතිවරණයකට යන්න රනිල් වික්‍රමසිංහ බය. රනිල් වික්‍රමසිංහ බය නිසා තමයි මේ විදියට රංගේ බණ්ඩාර වගේ ඕන දෙයක් තමන් වෙනුවෙන් කතා කරන ඒ වගේ කෙනෙක් හරහා මේ මුට්ටිය දාලා මිනිස්සුන්ගෙන් බැලුවේ මිනිස්සු මොන විදියටද ප්‍රතිචාර දක්වන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසය පිළිබඳව රනිල්ට විශ්වාසයක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය නිසි වෙලාවට පවත්වනවා. රංගේ බණ්ඩාර මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී විහිළුකාරයෙක් බවටත් පත් වුණා. රංගේ මේ යෝජනාව කරපු දවසේ ඉඳන් ඊට පස්සේ කෙලින්ම ගල් ගුහාවක් ඇතුළට ගිහිල්ලා ජීවත් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි රංගේ බණ්ඩාර කියන්නේ මේ එයා විසින් කරපු යෝජනාවට, මැතිවරණ කල් දැමිය යුතුයි අවුරුදු 2කින් කියලා කරපු යෝජනාවට සජිත් ප්‍රේමදාස විරුද්ධව කතා කරනවා දැක්කෙත් නැහැ, ඇහුනෙත් නැහැ. අනුර කුමාර දිසානායක විරුද්ධව කතා කරනවා දැක්කෙත් නැහැ, ඇහුනෙත් නැහැ කියලා. ඒ කියන්නේ පත්‍රයක් බලලත් නැහැ, රංගේ බණ්ඩාර ටීවී එක බලලත් නැහැ, ෆෝන් එකෙන් වීඩියෝ එකක් බලලත් නැහැ. සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක පමණක් නෙවෙයි හිටපු මැතිවරණ කොමසාරිස් ඇතුළු ලංකාවේ නීතිඥයන් ඇතුළු දේශපාලනයට සම්බන්ධ හැමෝම මේ යෝජනාවට විරුද්ධ බව, ඒ යෝජනාවට විරුද්ධව කතා කරපු බව, විපක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව රංගේ බණ්ඩාර දන්නේ නැහැ. රංගේ හිටපු ගල් ගුහාව ඇතුළට ඉන්ටර්නෙට් වැඩ නොකරපු නිසා රංගේ බණ්ඩාර දැනගෙන ඉඳලා නැහැ මේකට අනිත් සියලුම පක්ෂ විරුද්ධයි කියලා. නමුත් පොහොට්ටුව කියන දේ සම්බන්ධයෙන් නම් විශ්වාසයක් තියන්න බෑ. පොහොට්ටුව විසින් ඡන්ද 134ක් දීලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරේ. ඒක නිසා පොහොට්ටුව මේ සම්බන්ධයෙන් දරන මතය නම් ඕන මොහොතක වෙනස් වෙන්න පුළුවන්. දැනටත් පොහොට්ටුවේ
එක සහෝදරයෙක් රාජපක්ෂ පවුලේ එක සහෝදරයෙක් රනිල් වික්‍රමසිංහත් එක්ක ස්ටේජ් නැගලා රනිල් වික්‍රමසිංහ කරන වැඩපිළිවෙල හොඳයි කියන අතරතුරේදී අනිත් සහෝදරයා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල හරි නෑ කියලා මේ විදිහට රාජ්‍ය දේපළ විකුණන එක නවත්තන්න කියලා ලියුම් යවන නිසා පොට්ටුව විසින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිම වළංගුතාවයක් නෑ. නමුත් අනිත් හැමෝම රටේ ඉන්න පොදු විපක්ෂයම රනිල් වික්‍රමසිංහට දුර කාලය තවදුරටත් අවුරුදු දෙකකින් දික් කිරීමට විරුද්ධ බව ඒ සම්බන්ධයෙන් එක දිගට ප්‍රකාශ නිකුත් කළ බව ගල්ගුහාවක් ඇතුළේ හිටපු රංගේ බණ්ඩාර දන්නේ නැහැ. ඒක මාර විහිළුවක්. රංගේ කියන හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ නොහිටියොත් ලංකාව නැවත වතාවක් පරණ අර ආර්ථික ප්‍රපාතයට කඩාගෙන වැටෙනවා. ඒකේ අදහස් කරන්නේ මේ මොහොත වෙනකොට ලංකාව සුඛිත මුදිත රාජ්‍යයක් බවට පත් වෙලා කියලානේ. පෙට්‍රල් පෝලිං ගෑස් පෝලිං නැති කතාවක් වගේ එහෙම වචනයක් කියනනේ රංගේ මෙතනදී. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙදී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් කරුවන්ගේ සංගමය විසින් නිකුත් කරපු ඒ ස්ටේට්මන්ට් එකක තියෙනවා ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල් භාවිතය 50%කින් අඩු වෙලා කියලා. ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට පෙට්‍රල් ඩීසල් ගහගන්න සල්ලි නැති නිසා ඉන්ධන භාවිතය අඩු වුණු නිසා මේ මොහොත වෙනකොට ලංකාවේ පෙට්‍රල් ඩීසල් පෝලිම් නැහැ. නමුත් ඒක වහලා ඒක සම්බන්ධයෙන් වෙන අර්ථකථනයක් දීලා තමයි රංගේ බණ්ඩාර කතා කරන්නේ. තවත් දෙයක්. ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන මේ මොහොත වෙනකොට ලක්ෂ දෙකක් වහලා දාලා තියෙනවා. ඒ වගේම ඒ ආයතන වලට සම්බන්ධ වෙලා ඒ ආයතන හරහා රැකියා අවස්ථා උදා කරගත්ත අයගෙන් මිලියනයකට රැකියා නැහැ. තවත් දෙයක්. මේ බඩු මිල අඩු වෙලා කියලා කියනවනේ. මේ ලංකාවේ දැනට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බඩුමිල අඩු වෙලා සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා කියලා කියනවනේ රංගේ බණ්ඩාර. පාරට බැහැලා සාමාන්‍ය ජීවිතයක් ගෙවන මාසේ අන්තිමට පඩියක් ගන්න යම් කෙනෙකුට කතා කරලා රංගේ බණ්ඩාර ඇහුවනම් කොහොමද දැන් ජීවිතය කියලා රංගේ බණ්ඩාරට අවශ්‍ය පිළිතුර හරියට ලබා දෙයි. මිනිසු ජීවත් වෙන්නේ දැඩි අමාරු තත්වයකින්. වෙළඳ පොළට ගිහිල්ලා බඩු ගන්නේ තමන්ට අත්‍යවශ්‍යම වෙන දේවල් විතරයි. ඒවත් අඩු කරලා තියෙන්නේ. මිනිස්සු යාන්තම් කාලා මොන විදියකට හරි ජීවිතේ ගැට ගහ ගන්නවා මිසක් මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතයක්වත් දැන් නැහැ. නමුත් ඒ හැම දෙයක්ම මේ මොහොත වෙනකොට ලංකාව ගොඩගත්ත විදියට තමයි ඒ හැම දෙයක්ම වහගෙන තමයි රංගේ බණ්ඩාර කියන්නේ රනිල් වික්‍රමසිංහ හරි පාරකට ගෙනියනවා. දැන් ලංකාව හරි තැනට තමයි යන්නේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ ජනාධිපති විදියට ඡන්දයක් නොතියා පත් කළ යුතුයි කියලා. රංගේ දන්නවද දන්නේ නැහැ ලෝක බැංකුව විසින් දැනට මාසයකට විතර පෙර නිකුත් කරපු වාර්තාවක තියෙනවා ලංකාවෙන් මිලියන 5.7ක ජනතාව දරිද්‍රතාවෙන් පෙළෙනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ සම්පූර්ණ ජනගහණයෙන් 26%ක් දරිද්‍රතාවෙන් පෙළෙනවා කියලා ලෝක බැංකුව කිව්වත් රංගේ බණ්ඩාර කියන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ලංකාව ගොඩ දාලා තියෙන්නේ. ඒ ගොඩ දාපු නිසා මේ වැඩපිළිවෙල ඉවර කරන්න නම් රනිල් වික්‍රමසිංහව තව අවුරුදු දෙකකට ඡන්දයකුත් නොතියා පත් කළ යුතුයි. ඉතින් මේ තරම් දුරට රට ගොඩ දාලා තියෙනවා නම් මේ තරම් දුරට ලංකාව සුඛිත මුදිත රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා නම් ඇයි රංගේ බණ්ඩාර ඡන්දය තියන්නේ නැතුව මොන විදියකට හරි තව අවුරුදු දෙකකට රනිල් වික්‍රමසිංහගේ දුර කාලය වැඩි කරගන්න හදන්නේ? උන් ඔය වගේ අබුද්ධිමත් ඔල මොට්ටල ගොන් කතාවක් කියන එකෙම තේරෙනවා UNP එකට ඡන්දයකට යන්න බයයි. ඡන්දයකට ගියොත් තමන්ට අත්වෙන ඉරණම කුමක්ද කියන එක UNP එක හරියට දන්න නිසා මෙන්න මේ විදිහට මුට්ටි එළියට දාලා බලනවා මොන විදියකට හරි අපිට තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන්ද මිනිස්සු ඒ ගැන හිතන්නේ මොකක්ද කියන එක හරියට දැනගන්න තමයි රංගේ බණ්ඩාර හරහා මුට්ටි එළියට දාලා UNP එක බැලුවේ. රංගේ බණ්ඩාර හිතන්නේ ලංකාවේ ඡන්ද පත්‍රිකා ප්‍රින්ට් කරන්නේ රත්තරන් වලින් කියලා. රත්තරන් තින්ත වලින් තමයි ඡන්ද පත්‍රිකාවේ ඒ ඉන්න කට්ටියන්ගේ නම් සහ සලකුණු ප්‍රින්ට් කරන්නේ රත්තරන් වලින් කියලා තමයි රංගේ බණ්ඩාර හිතාගෙන ඉන්නේ. රංගේ කියන විදියට ජනමත විචාරණයකට ගියොත් ඔව් හෝ නැහැ කියන ඒ දෙක ප්‍රින්ට් කරන්න යන ගානට වැඩිය 100%ක් යනවා ජනාධිපතිවරණයකදී ඉන්න අපේක්ෂකයන්ගේ නම් සහ ඒ සලකුණු ප්‍රින්ට් කරන්න. දෙකක් ප්‍රින්ට් කරන්න යන්නේ ලක්ෂයක් නම් ඒ කියන්නේ 20ක් 30ක් විතර ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් ප්‍රින්ට් කරන්න ලක්ෂ 100ක් විතර යනවා. රත්තරන් වලින් ප්‍රින්ට් කරන නිසා වෙන්නේ නැති ඒ වගේ ලොකු මුදලක් යන්නේ. ඉතින් ඔය වගේ මැටි තර්ක අරගෙන ඉන්නේ එක තමයි UNP එකට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් දුරටම UNP එක බය වෙලා තියෙන නිසා
වලංගුතාවයක් නැති බුද්ධිමත් නොවන පදනමක් නැති තර්කයක් දාලා හරි තව අවුරුදු දෙකකට බලේ ඉන්න මොන හරි ගේම් එකක් ගහන තරමට UNP එක බය වෙලා තියෙන්නේ මේ මොහොත වෙනකොට ලංකාවේ මිනිස්සු එකතු වෙලා ඉන්නේ ජාතික ජන බලවේගයත් සමග බව පැහැදිලිව දන්න නිසා ජාතික ජන බලවේගයත් සමග හැප්පෙන්න බැරි බව දන්න නිසා සහ මිනිස්සු විසින් ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් විය යුතුයිද කියන එක මේ මොහොත වෙනකොටත් තීරණය කරලා ඇති බව UNP එකෙන් දන්න නිසා මැතිවරණයක් කරහා ඒ තීරණය එළියට එන නිසා ඉලක්කමකින් බලන්න පුළුවන් වෙන නිසා UNP එක හොඳටම බය වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ වගේ ගොන් කතා කියමින් සහ මේ විදිහේ මෝඩ ඔල මොට්ටල තර්ක ගෙනමින් ජනාධිපතිවරණය පවත්වන්නේ නැතුව මේ සුකිත මුදිත රාජ්‍ය බිහි කරපු රනිල් වික්‍රමසිංහව තව අවුරුදු දෙකකට මිනිසුන්ගේ කැමැත්ත අකමැත්ත බලන්නේ නැතුව ඡන්දයක් පවත්වන්නේ නැතුව තව දුරටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ තබාගත යුතුයි කියන මෝඩ තර්කයේ ගේන තරමටම UNP එක දැන් බය වෙලා. ජාතික ජන බලවේගයත් එක්ක හැප්පෙන්න බැරි බව සහ ජාතික ජන බලවේගයේ තියෙන ශක්තිය දවසින් දවස වැඩි වෙන බව රංගි බණ්ඩාර ඇතුළු UNP එක දැන් තේරුම් අරන් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ ජාතික ජන බලවේගයේ ශක්තිය තවදුරටත් වැඩි කරන්න හැමදාම පුළුවන් තවත් එක්තරා ඡන්දයක් හෝ හදන එකයි. අපිට කරන්න තියෙන්නේ මේ විදියට මේ මැටි තර්ක අරගෙන එනකොට මේ තර්ක සම්බන්ධයෙන් ඔබගේ වටේ ඉන්න අයත් එක්ක කතා කරලා ඒ අයට පැහැදිලි කරලා දෙන එකයි. අපේ පිළිතුර ජාතික ජන බලවේගය ඒකේ ජාග්‍රහණය වෙනුවෙන් අපි වැඩ කරමු. ජාතික ජන බලවේගයට ජය වේවා.